බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කර තිබුණා. එම ස්ථානයට පැමිණි ජනාධිපතිවරයා සිය අවසන් ගෞරව පිරිනැබුවා. අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු පහට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. විවිධ පිරිස් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. දීර්ඝ කාලයක් ක්‍රියාකාරී දේශපාලන නිරතව සිටි ආචාර්ය වික්‍රම්බාහු කඩරත්න මහතා අභව ප්‍රාප්ත වන විට 81 වියෙහි පසු වුණා. නව සම සමාජ පක්ෂයේ මහලේකම්වරයා වූ වික්‍රම්බාහු කඩරත්න මහතා සමාජ අසාධාරණයන්ට එරෙහිව සටන් කළ දේශපාලඥයෙක්. මේ අතර වික්‍රම්බාහු කඩරත්න මහතා පිළිබඳ දීප්ති සමග පත්තරෙන් එහා වැඩසටහනේදීද අදහස් ප්‍රකාශ කෙරුණා. ඌට තිබිච්ච අර දැනුම සම්භාරය අති විශාලයි. එනිසාම මොකද දැන් බුදුන් කියපු දර්ශනය ගඩ ගත්ත වුණත් පසුකාලින ඔහු ඒ වෙනත් විශ්ලේෂණයන් කරා, රිසර්ච් කරා, බෞද්ධ බුද්ධ දර්ශනය ගැන, විද්‍යාව හා මාක්ස්වාද අතර සම්බන්ධකම් ගැන ඔහු ඒ දැක්වේ සරල පැවත්ම කියන එක අනිවාර්යෙන් අපිට එදිනෙදා අවශ්‍ය ප්‍රමාණයට ජීවත් වීම කියන කාරණාවත්. මොකද ඌට ඇත්තටම වාහනයක්වත් තිබිච්ච කෙනෙක් නෙමෙයි. පළස් සභාවෙන් හම්පිච්ච වාහනේ තමයි. ඒකත් බොහොම කීප අවස්ථාවක ජාතිවාදී ප්‍රහාරවලට ලක් වෙලා කුඩු වෙලා ඒක බොහොම නඩත්තු කරගෙන තමයි ඔහු ගියේ.